ළඟදීම පුතෙක් කතා කළා. ඒ පුතාගේ කවුලේ අය දැන් රුවන්වැලි සෑය වඳින්න යන්නේ නැල්ලු. ඊට පස්සේ මං ඇහුවා ඇයි කියලා. මේලා පවුලේ ඔක්කොම රුවන්වැලි සෑය වන්දනා කරන්න ගිහිල්ලා එනකොට ඇක්සිඩන්ට් එකක් වෙලා යාළගේ පුංචි අම්මා මැරිලා. රුවන්වැලි සෑය වැඳලා එනකොටත් මැරුණා නම් ආයෙ ওই චෛත්‍ය වඳින්නේ නැහැ කියලා අර ගෙදර ඔක්කොම දැන් රුවන්වැලි සෑයට යන්නේ. දැන් සම්මාදිට්ඨියත් ඒ අත්හැරීම සම්මාදිට්ඨියද මිත්‍යා දෘෂ්ටියද දැක්කද? ද්‍රෝණයක් ශ්‍රී සරුවඥ ධාතුන් වහන්සේලා ස්වර්ණමාලි සෑනජන් තුල වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේ ධාතු තැන්පත් සෑයවල් වැඳීම ගැන වදාළේ යම්කිසි කෙනෙක් මේ ධාතු තැන්පත් සෑයයි කියලා හිත පහදව ගත්තොත් මලින් පහනින් සුවඳින් පූජා කළොත් දීඝ රත්නම් හිතාය සුඛාය සංවත්තති බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. උපන් සත්වයා කොහොමටත් මැරෙනවා. උපන් සත්වයා කොහොමටත් මැරෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා පොඩි දුරක් යනකොට චත්තමානෝක මැරුණේ. අරාජ්‍යම්ම කෙනෙක් බුදුරජාණන් වහන්සේට වැඳලා පොඩි දුරක් යනකොට හරකෙක් කියන්නේ. බාහ්‍ය දාරුචීරිය බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා අරහත්වයට පත් වෙලා ටික දුරක් යනකොට හරකෙක් කියන්නේ. පොක්කුසාති ශ්‍රමණයන් වහන්සේ අනාගාමි ඵලයට පත් වෙලා ටික දුරක් යනකොට හරකෙක් කියනලා මැරුණා. ගෝධික දෙරුන් බෙල්ල කඩකැත්තට කැපිලා එහෙම එතනම පිරිනවම් පෑවේ. වක්කලි තෙරුන් අරහත්වයට පත් වෙලා බෙල්ල කඩකැත්තින් වෙන් වෙලා පිරිනවම් පෑවේ. එතකොට අපේ මිනිසුන්ගේ තියෙන දෘෂ්ටිවල හැටි බලන්න. එතකොට අමුතු මානසික මට්ටමකින් චෛත්‍ය බෝධියක් වඳින්න යන්නේ. ඕක කියනකොට මට මතක් වුණා දුප්පත් අහිංසක මිනිසෙක් අන් අයට බැල මෙහෙවරකම් කරලා මේ මිනිසයා කැලේ යද්දී සම්මා සම්බුදුරෙගේ බෝධින් වහන්සේ නමක් දැකලා ඒ බෝධිය වටේ සුද්ධ කරලා වැඳ වැඳ ඉන්නකොට වැහි නැති හෙනයක් ගහලා අර ගස් කොළන් මං අරගෙන බෝධිය වැඳ වැඳ හිටපු එකාගේ හිසටම වැදුණා. ඇඟ දෙපළු වෙලා වැටුණා බෝධිය ළඟ. එසෙනින් නිදා සිටිය කෙනෙක් පිපිදියා වගේ දෙවියන් අතර ඉපදුණා. ඉතින් ඒ දෙවියෝ කියනවා දැන් දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන දිව්‍ය රාජේ කියනවා බැල මෙහෙවරකම් කර කර හිටපු මගේ අර කුණු ශරීරයට හෙන හතක් වැදුනත් මොකද මං දැන් දිවියෙක් කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සරණ යා යුත්තේ ස්තූප බෝධි වන්දනා කළ යුත්තේ පරලොව යහපත පිණිසත් නිවන පිණිසත්. අද කාලේ මේ දෘෂ්ටි එක එක්කෙනාගේ හිතුල වැඩ කරලා රුවන්වැලි සෑයට යනවා. නැන්දම්මයි ඒලිගේ ප්‍රශ්නෙට මේ ඒලිට මේ විදියට වෙන්න ඕන, නැන්දම්මට මෙහෙම වෙන්න ඕන, අරයට මෙහෙම වෙන්න ඕන, මෙයාට මෙහෙම වෙන්න ඕන කියලා චෛත්‍ය ළඟ බෝධි ළඟ පතනවා. ඇවිල්ලා ඉව ඉෂ්ට නොවුනාට පස්සේ ඒ ගැන තියෙන ශ්‍රද්ධාව නැති වෙනවා. හැබැයි කොච්චර දේවාලවල ගිහිල්ලත් ඒව සිද්ධ නොවුනා කියලා ඒකෙහි තියෙන භක්තිය නැති වෙන්නේ නැහැ. දැක්කද? ඒ නිසා පින්වතුනි කෙටියෙන් මේ කියන්න ගත්තේ ඒ තමයි අභ්‍යාසයක් පුරුදු කරන්න ඕන. ඒ අභ්‍යාසය තමයි පින්වතුනි අත්හැරීමේ අභ්‍යාසය. ඒක දැන් ඔන්න අපි කෙනෙකුට බනිනවා වැරද්දක් කියලා බනිනවා. කාලයක් යනකොට තේරෙනවා ඇත්තට මේකට යා වැරදි නෑ. එතකොට හිතෙන් එයා වැරදි නෑ නිවැරදි කියලා හිතේ අත්හැරීම පුරුදු කළා සත්‍ය තේරුම් ගන්න එකයි, අනිත් එක්කෙනාට සමාව දෙන එකයි අපි පුරුදු වෙන්න ඕන. මාන්නෙට උඩඟුකමට අපි පරණ අදහසෙම හිටියොත් මරණ මංචකේ නම් අත්හරින් කරන්න වෙන්නේ. පැහැදිලි නේද මං කියන එක?
අත්හරින්න ඕන තමන්ට වැරදුනා කියලා තීරිච්ච ගමන්. ඊළඟට තමයි පරණ පුරුදු මේ ධර්මයේ අහද්දි නැවත නැවත ධර්මයේ අහද්දි මේ ධර්මයේ දහං කැඩපතක් නිසා තමාව පේනවා. ඒ තමාව පේනකොට එයා මොකද්ද කරන්න ඕනන්නේ? තමන්ගෙන් වෙච්ච වැරදි එයාට මතක් වෙනකොට මම දැන් නිවැරදි උනේ කෙනෙක් කියලා වැරද්ද අමතක කරන්න ඕන. උදාහරණයක් ගත්තොත් වැසිකිලි කරනවා කෙනෙක්. වැසිකිලි කරලා ඒ වැසිකිලි දැන් මෙයා වැසිකිලි කරලා නැගිටිනවා. නැගිටිනකොට ඔන්න දැන් වැසිකිලි පෝච්චියේ හෝ ජරාව දිනනවා. මෙයා ඒක දිහා පැය ගණන් බලාගෙන ඉන්නේ නැහැ. ඒ ජරාව දැක්ක ගමන් ඉක්මනට මේ වතුර ගහලා ඒක අයින් කරනවා. තමන්ගෙන් වෙච්ච වැරදි අඩුපාඩු ජරා ගොඩක් විදිහට දකින්න ඕන. ඉක්මනින් අයින් කරන්න ඕන. ඉක්මනින් අමතක කරන්න ඕන. තමන් කරපු හොඳ, තමන් කරපු පින් මතක් වෙනවා. කොහේ හරි ගෙදරකට ගියාට පස්සේ අපි ලස්සන මල් ගහක් තියෙනවා නම්, මල් පිරිලා නම්, ආස හිතෙනවා නම්, ඒ මල් ගහ ළඟ දෙවටි දෙවටි මේ මල් ගහ කොහෙන්ද අතුලින්ද පැලවෙන්නේ, කොච්චර කාලයක් මල් තියෙනවද කියලා කතා කර කර අර මල් ගහ ළඟ දෙවටෙනවා වගේ තමන් කරපු පින් කුසල් මතක් වෙද්දී නැවත නැවත සිහි කරන්න ඕන. අනිත් ඒවා අමතක කරන්න ඕන. ඒ අභ්‍යාසය පුහුණු කරන්න ඕන. නැත්තම් ධර්මයේ අහලා ටික කාලයක් යනකොට පරණ ඒවම මතක් වෙයි මම මෙහෙම කළා කියලා අර පරණ කුණු කන්දල්ම අනුස්සති කර කර ඉන්නවා, සිහි කර කර ඉන්නවා. තමන්ගෙන් වෙච්ච වැරද්ද අඩුපාඩුව ඉක්මනින් අමතක කළා ආයතින් සංවරයට පත් වෙන එක නිවැරදි වෙනවා කියන අභ්‍යාසය පුහුණු කරන්න ඕන. දැන් මේට කලින් මේ පින්වතුන්ට ධර්ම දේශනාවලදී මතක් කළා තුනුරුවන්ට තමන්ගේ අතින් වරදක් වුණොත් ඒ තුනුරුවන්ට වෙච්ච වරද නිසා සමහර වෙලාවට මරණ මංචකේ ගිනිදැල් පේන්න පුළුවන් කියලා. එතකොට එක තාත්ත කෙනෙකුට එහෙම වෙලා ඒ තාත්ත තෙරුවන් කමා කරගත්ත ගමන් ඒ ඔක්කොම නැති වෙලා. දැන් හැම ලෙඩ වෙලා ඉන්න කෙනෙකුටම, හැම මරණ මංචකේ ඉන්න කෙනෙකුටම තෙරුවන් කමා කළ ඕවා කරන්න කවුද ඉන්නේ? නමුත් තමන් පෞද්ගලිකව පුහුණු වෙලා තිබ්බොත් අමතක කරන එක මගෙන් ඉස්සර වැරදි වුණා තමයි. නමුත් මේ ධර්මය අහලා මං නිවැරදි වුණා. ඒ නිවැරදි වීම නැත්නම් මේ ධර්මයට පැමිණීම මට යහපතක් කියලා අර ධර්මයට පැමිණිච්ච එක ගැනම හිත හිතා ඉන්න පුළුවන් වුණොත් එයාට මරණ මංචකේදී නපුරු සිත්වලට, නරක සිත්වලට හිත නතු කරගන්න නැතුව එයාට පරලෝ යහපත සලස ගන්න පුළුවන්. පින්වතුනි මෙහෙම දෙයක් වෙනවා. ඒ තමයි මරණ මංචකේ යමක් හිතෙන්න ගත්තොත් එක දිගට හිතෙනවා ඒක. දැන් ඔයාලා ලෙඩ වෙලා තියෙනවා නම් ගොඩාක් අමාරු වෙන මරණාසන්න වගේ වෙන ලෙඩ හැදිලා තියෙනවා නම් ඒ වගේ කෙනෙකුට තේරෙයි අවසාන එයාට හිතෙන දේවල්. එයාට හිත කොන්ට්‍රෝල් කරගන්න බෑ. ඇයි? එයාගේ හිත කාය භාවනා, චිත්ත භාවනා වශයෙන් පුරුදු කළ නැති නිසා එයාට එන සිතිවිලි ඔස්සේ හිත යනවා. මගේ අතනට දෙනවා, මෙතනට දෙනවා, අමාරුයි කියලා අර කයේ වේදනාවම කිය කියා කෙන්ද්‍රී ගගා ඒ වේදනාවෙම හිත තියෙනවා. ඔය වෙලාවට මතක් වුණොත් එහෙම පරණ වැරදිච්ච එකක් මං අරයට මෙහෙම කළා, මෙයාට මෙහෙම කළා, මට කලින් මෙහෙම වුණා කියලා, මට මෙහෙම වුණා, මං අතින් පව් වෙලා තියෙනවා කියලා ඕකම මතක් වෙනවා නතර කරගන්න බෑ. මරණ මංචකය කියන්නේ අතිශයින් භයානක තැනක් පින්වත්නි. තමන් ජීවිතේ බලවත් පිනක් කරලා තිබ්බොත් එක්කෝ ඒ බලවත් පින තමන්ගේ ඉස්සරහට ඇවිල්ලා පේනවා, එහෙම නැත්නම් තමන්ගේ අතින් වැරදි වෙලා තිබ්බොත් ඒක එනවා ඉස්සරහට. ඒ නිසා මේ දැන් යම ලොකුවට ලෙඩක් දුකක් නැතුන් ඇවිදලා කියලා ඉන්නකොට ඔය ඉන්න විදියටම මැරෙන මොහොතේ ඉඳී කියලා හිතන් දෙපා.